नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत् रहस्यवत् किसी पवक नुकरण अति पारिशुद्ध संतानेति सम्मा संबुद्धियानं वहंसेत मागे नमस्कार वेवा। अति उत्तम नीय पंचय पनस जातक पुत्रांसेगे सायरणि देव धर्म जातक देशनाद हिरि उत्तप संपन्ना सुख धम्म समाहिता संतो सपुरी सालोके देव धम्माति उच्चरे। हिरि उत्तप्देकिं युत्तिरिशुद धम्म सिद्धरागतं यम शांत सत्पुरुष के निकलविद ए देव धर्म आई ओहो देव धर्म योयई केनु लबत पापें पिरिच्छ पवत नंबरु विच्छ पवत आखरी अग्बंद में लोके ने पव दुखले युतुई ने पवने मिदिये थी ඒත මාර්ගය වූ මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ විටී කියන උතුම් චින්තනය සිත තුළ දරා ගැනීමට වඩා ගැනීමට තරම් වාසනාවන්තෝ පින්වත්නි, අපි දැන් සූදානම් වන්නේ මේ 550 ජාතක පොත් වහන්සේගේ පස්වෙනියට සඳහන් වෙන දේව ධර්ම ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. මුලින් සඳහන් වූ නාගාතාවක් ඒක තමයි මේ දේව ධර්ම ජාතකය පිළේ විස්තර වෙන කතාව. ඒ ගාථාවේ තේරුම අපි දැන් ශ්‍රවණය කළා. ඒ කියන්නේ මේ සුක්ඛ ධම්ම කියලා විස්තර වුණේ මේ චාතුර්භූමික කාමාවචරාදී ලෞකික ලෝකෝත්තර ධර්ම. ඒ වගේම තමයි මේ දේව ධර්ම කියලා විස්තර වුණා. මෙතන දේව කියන්නේ දැන් මේ දෙවරු තුන්දෙනෙක් ඉන්නවානේ. දෙවරු කියවාම සම්මුති දේව, උප්පත්ති දේව, විසුද්ධ දේව කියලා විස්තර වෙනවා මේ අට කතාවේ. මේ සම්මුති දේව කියලා කියන්නේ මේ මහා සම්මත පරම්පරාවෙන් පැවතගෙන එන ඒ රාජ පරම්පරාවේ රජ කුමාරවරු. ඒ රජවරුන්ට දේව කියන වචනය සම්මුතියෙන් භාවිතා වෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් මේ චාතුම් මහරජික තාවතිසාගේ දිව්‍ය ලෝකවල උපදින දෙවරු ඒ 15 දෙවරුන්ට දේව කියන නාමය උත්පත්තියෙන් ඒ දේවාත්මය ලබා උපදින හේන් ඒ දේව කියන නම භාවිතා කරනවා. විසුද්ධ දේව කියලා කියන්නේ මේ බුදුපසේ බුදු මහරහතන් උත්තමයන් වහන්සේලා. මේ බුදුපසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලාගේ ධර්මයක්, උන්වහන්සේලාගේ ස්වභාවයක් නිසා තමයි මෙහිදී මේ දේව කියන වචනේ අරගෙන දේව ධර්ම කියලා විස්තර වෙන්නේ. ඉතින් අර උතුම් වූ කුසල ධර්මයන්ගෙන් සමන්වාගත යම් කෙනෙක් මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනුගමනය කළා වූ මේ පවට ලැජ්ජා ඇතුව පවට දීන් කාලය ගත කරනවා නම් ඔහු තුළ දේව ධර්මයේ තියෙනවා. එහෙම නැත්නම් මේ ලෝකයේ පාලනය කරන ලෝකයේ සුරක්ෂිතභාවය පවත්වාගෙන යාමට මහෝපකාරී වෙන මේ ලෝකපාලක ධර්ම දෙක වෙන මේ දේව ධර්ම ඔහු තුළ තියෙනවා. මේ ඒකට තමයි මේ දේව ධර්ම කියලා කියන්නේ කියලා මේ ජාතක දේශනාවේ ඒ විස්තර වුණ ගාථාවේ අර්ථය. සිංහතුනේ දැන් මේ අර්ථය සහිතේ ගාථාව කාට කුමන හේතුවක් නිසා දේශනා කරාද කියනක අපි විස්තර වශයෙන් දැනගමු. පින්වත්නි, මේ ශාක්‍ය කුලයට මහා ආභරණයක් බඳු සිකුමිනක් බඳු තුන්වටම ගුරු වූ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ මේ දෙවුරම් මෙහෙරෙහි වාසය කරන කාලේ ඔය බුදුරජාණන් වහන්සේගේම වැඩඉන්න ආරාමි මේ ජේතවනාරාමයේ එක් කොනක එක් කුල පුත්‍රයෙක් තමන්ගේ කුටිය මෙහි කාලෙම සකස් කරලා ඒකට ගබඩාවකුත් සහ මේ ගිනි හංගියක්, ඒ කියන්නේ ආහාර පිසින ස්ථානය, කුස්සියක් කියලා කියන්නේ, ඒ කුස්සියකුත් සකස් කරවලා මේ අවශ්‍ය ආහාර පාන මේ
තලතෙල්ලාදී මේ දේවල් පුරවලා ඒ කටේට ඔක්කොම කරලා පරිදි බවට පත් වෙලා ඒ කුටියේ වාසය කරනවා. මේ ස්වාමීන් වහන්සේ ගොඩාක් බඩු භාණ්ඩ පාවිච්චි කරනවා. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේට නමක් තිබුණා බහුභාණ්ඩික කියලා. බහුභාණ්ඩික තේර කියලා තමයි මේ ස්වාමීන් වහන්සේ හැඳින්වෙන්නේ. එහෙම නැත්නම් බහුභාණ්ඩික තිස්ස කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේට ගොඩාක් බඩු තියෙනවා කිව්වා. ඒ විශේෂයෙන් මේ සඳහන් වෙනවා මේ සිවුරු. උන්වහන්සේ උදේ කාලේ එක සිවුරක් සහ අඳනයක් පාවිච්චි කරනවා. අය රාත්‍රී කාලේ තවත් අලුත් සිවුරක් සහ අඳනයක් පාවිච්චි කරනවා. මේ කාලේ ඉතින් තමන්ට හිටපු සේවක සේවිකාවන් ගෙන්වලා මේ ගබඩාවේ තියෙන ඒ ආහාර පාන ආදී පිසගෙන තමන් කැමති විදිහට ආහාර අනුභව කරමින් සුවසේනේ ජේතවනාරාමේ කොනක තියෙන කුටියට වෙලා කාලය ගත කරනවා. ඉතින් ඈත ධනවරින් භික්ෂුන් වහන්සේලා මේ ජේතවනාරාමය බලන්න කරන් එනවනේ. ඉතින් මොහොම ඇවිල්ලා මේ ජේතවනාරාමය බලමින් ඇවිදිනකොට දැක්ක වේලින්න අතුරලා දාලා තියෙන එක තැන බොහෝම සිවුරු අලන ගොඩක්. ඉතින් ඇහුවා මේ මෙච්චර සිවුරු තියෙන කාලෙද? අර භික්ෂුන් වහන්සේ කිව්වා මේ සිවුරු මගේ. එතකොට මේවා මේ විදිහට අවට තියෙන ඒවා කාගෙද කියලා අහලදී මේ භික්ෂුන් වහන්සේ කිව්වා මේ ඔක්කොම මගේ තමයි. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා මේ බහුභාණ්ඩික තිස්ස ස්වාමීන් වහන්සේට දොස් කියන්න පටන් ගත්තා. ඇවැත්නි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ තුන් සිවුරක් නේද භාග්‍යවතුන් වහන්සේ අනුදනවදාලේ? මේ වගේ අල්පේච්ච ලද දෙවීන් සතුටු වෙන ඒ වගේම ඉතාම අඩු බඩු භාණ්ඩ වලින් කොහොම සරල ජීවිතයක් ගත කරන මේ බුද්ධ ශාසනයේ ඔබ කොහොමද මේ තරම්ම බඩු භාණ්ඩ සහිතව කාලය ගත කරන්නේ? දෙන්නෑනෝ භාග්‍යවතුන් වහන්සේ හමුවට කියලා මේ භික්ෂුන් වහන්සේගේ අකමැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ හමුවට මේ භික්ෂුව ඇදගෙන යනවා. ඉතින් අපේ මහා කාරුණික ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ කරුණාවෙන් පිරුණු නෙත්වලින් මේ භික්ෂුව දිහා බලලා අහනවා මේ භික්ෂුන්ගෙන්, ඇයිද මහණෙනි මේ භික්ෂුව නොකමැත්තෙන්ම මා හමුවට රැගෙන ආවේ කියලා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා භාග්‍යවත් බුදු පියාණෙනි මේ භික්ෂුව බොහොම බඩු භාණ්ඩයි. මේ භික්ෂුවට මෙන්න මෙහෙම මෙහෙම ගබඩා තියෙනවා. මෙන්න මේ විදිහට ගින්නහල්ගයක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ විදිහට සිවුරු පාවිච්චි කරන්නේ. මේ ආදී සියලු විස්තර මේ විසුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට සැලකලාට පස්සේ භාග්‍යතුන් වහන්සේ විමසනවා සැබෑද මහණ කියලා. ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා ඇත්ත කියලා. ඒ වෙලාවේ නැවතත් බුදු පියාණන් වහන්සේ විමසනවා කොහොමද මහණ දෙහන කරන්නේ? ඔබ ආහාර නැද්ද? ඔබ දන්නේ නැද්ද? මම කොයි තරම්නම් මේ නොයේ ආකාරයෙන් මේ අල්පේච්ඡකමේ ගුණ කියනවාද? ඉතාම සුළු දෙයකින් යදෙන ගොඩාක් බඩු භාණ්ඩ රැස් කරගන්නත් මේ අල්පේච්ඡ ජීවි අපි ජීවි ගුණ මම කොයි තරම් කියනවාද? පැවිදි ජීවි කියන්නේ මේ අල්පේච්ඡකම නේද? මේ සරලකම නේද කියලා මේ භික්ෂුවකින් විමසපු වෙලාවේ මේ භික්ෂුන් වහන්සේට හොඳටම කේහි කියනවා. මේ භික්ෂුන් වහන්සේ ඒ වෙලාවේදී අර භාග්‍යවතුන් වහන්සේ සහ පිරිස ඉදිරියේම තමන්ගේ සිවුර ගලවලා කේන්තියෙන් අහනවා, එහෙනම් මට මෙහෙම ඉන්නද කියන්නේ කියලා. අපේ මහා කාරුණික බුදු පියාණන් වහන්සේ මේ කාටත් හිත පිණිස මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. මහණ, ඔබ දියරතුසෙක් කියලා අවුරුදු 12ක්ම මේ පවත ලැජ්ජාව බිය කියන එක හෙව්වා නේද? ලැජ්ජා බිය ඇතුව හිටියා නේද? මේ වගේ නෛර්යානික ශාසනයක පැවිදි වෙලා දැන් ඔබ ඇයි මේ පවත ලැජ්ජා බිය නැතුව ඉන්නේ කියලා සංසාරේ මහා කාලයක් පුරා සියලු ලෝසතර සැනසීම ගෙන දෙමින් භාවිතා කළ ඒ මිහිරි මුරුදු මොළ බුද්ධස්වරේ මේ භික්ෂුවගෙන් විමසුවාට පස්සේ මේ භික්ෂුව සිහි නොවන එළඹෙනවා. එළඹිලා සිවුර ඇඳගෙන බුදු පියාණන් වහන්සේට වන්දනා කරමින් පසෙකට වී සිටිනවා. ඒ වෙලාවේ අනිත් භික්ෂුන් වහන්සේලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර දිය රහුස්සලා හිටපු ඒ සිද්ධිය අපි දන්නේ නැහැ. අනේ අප කෙරේ අනුකම්පාවෙන් ඒ සිද්ධිය අපට ප්‍රකාශ කරන්න කියලා ඉල්ලපු වෙලාවේ අපේ මහා කාරුණික බුදු පියාණන් වහන්සේ ඒ අතීත කතාව දේශනා කරනවා. ඒ අතීත කතාව මෙන්න මෙහෙමයි. පින්වත්නි, ඔය කටේ රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් මේ මිනිසුන් විසින්ගෙන බොහෝම හොඳින් රාජ්‍ය පාලනය කරන කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඔය බරණැස් රජතුමාට දාව ඉපදුනා නමින් මහින්සාස. ඉතින් මේ රජතුමාගේ
අගතිස්සවගේ පළවෙනි පුතා තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේගේ මෑණියන්ට ටික කාලයක් යනකොට තවත් පිරිමි දරුවෙක් ඉපදුනා. ඉතින් මේ පිරිමි දරුවාට නම් තිබ්බා ඡන්ද කියලා. දැන් මහින්සාර්ථ ඡන්ද. මේ දෙන්නා සහෝදරයෝ. එකමමගේ. ඉතින් මෙහෙම සතුටින් කාලය ගත කරනකොට අපේ බෝධිසත්වයන් වහන්සේගේ සහ මේ ඡන්ද කුමාරයන්ගේ මව කලුරිය කරනවා. මියනවා. ඉතින් මේ ගියාට පස්සේ මේ රජතුමා ඒ ආදාන කටයුතු ඉවර කරලා තවත් එක් දිසලා අගමහිසනතුරට පත් කරනවා. ඉතින් කාලයක් මේ දෙන්න බොහොම සතුටින් ගත කරනකොට මේ රජතුමාගේ දාව ඒ දිසලට තවත් දරුවෙක් පිළිසිඳ ගන්නවා. ඒ දරුවාට නම් කියනවා සුවගේ කියලා. ඉතින් මේ කුමාරවරු තින්නෙනා බොහෝම සතුටින් බොහෝම සාමෙන් කාලය ගත කරනවා. නමුත් එක් දෙයක් සිද්ධ වෙනවා. මේ සූර්ය කුමාරයා ඉපදෙච්ච දවසේ රජතුමා ගොඩාක් සතුටට පත් වෙලා අර බිසවගෙන් අහනවා, "බිසවනි, මට අද හරිම සතුටේ. කියන්න, ප්‍රකාශ කරන්න, ඔබ කැමති වරයක් මං අද දෙනවා." මේ බිසව ගොඩාක් දුරදිග කල්පනා කරලා කියනවා, "නෑ රජතුමනි, මම ඒ වරය පසුවට ගන්නවා." ඉතින් මේ විදිහට කාලය ගත වෙද්දී මේ සූර්ය කුමාරයා යමක් කමක් තේරෙන ටිකක් වැඩි විදිහට පත් වෙනකොට අර සූර්ය කුමාරයන්ගේ මෑණියෝ මේ රජතුමාන්ට ගිහිල්ලා ප්‍රකාශ කරනවා, නැත්නම් ඉල්ලීමක් කරනවා. "රජතුමනි, ඔබට මතකද මේ කුමාරයා මේ ඉපදුච්ච දවසේ ඔබ කිව්වා කැමති වරයක් ඉල්ලන්න කියලා. මං මේ වරය අද ඉල්ලනවා. මට වෙන දෙයක් නම් එපා. මගේ මේ සූර්ය කුමාරයාට රජකම දෙන්න කියලා තමයි ඉල්ලන්නේ." ඉතින් රජතුමා ප්‍රකාශ කරනවා, "මෙච්චර මේ සූර්යා වගේ හඳ වගේ බබළුවමින් ඉන්න උතුම් කුමාරවරු දෙන්නෙක් ඉන්නකොට කොහොමද දිසෝනි රජකම මේ බාල ඔබේ පුත් කුමාරයාට දෙන්නේ?" එහෙන් ප්‍රකාශ කරලා නිහඬ වෙලා ආයෙත් මෙහෙම කල්පනා කරනවා, "මේ ස්ත්‍රීන් කියන ජාතිය කොම කපටි, ඒ වගේම බොහොම නපුරු. මොනව හරි විපතක් මගේ වැඩිමහල් පුත් කුමරවරුන් දෙන්නාට කරන්න පුළුවන්." එහෙම හිතලා මේ වැඩිමහල් කුමරවරුන් දෙන්නාට අඬ ගහලා ළඟට අරගෙන හිස අත ගාලා වැළපිලා බොහොම දුකින් ප්‍රකාශ කරනවා, "කුමාරවරුනි, මේ සූර්ය කුමාරයා ඇතුළෙච්ච දවසේ මම බොහොම සතුටට පත් වෙලා ඒ සූර්ය කුමාරයන්ගේ මෑණියන්ට අවසරයක් දුන්න ඕන වරයක් ඉල්ලන්න කියලා. ඒ වෙලාවේ ඒ මෑණියෝ ඒ වරේ ගත්තේ නැහැ. පසුවට තිබ්බා. දැන් මේ මෑණියෝ ඉල්ලනවා ඒ සූර්ය කුමාරයාට රජකම දෙන්න කියලා. මට බයයි කුමාරවරුනි, දැන් ඒ කුමාරයාට රජකම නොදුන්නොත් ඒ රජකම අරබයා ඒ බිසව ඔබලා දෙන්නාට මේ වස බිස දීම් මාගේ මොනවා හෝ අනුතරක් කරන්න බැරි නෑ. ඒක නිසා මගේ පුතුණුවනි, ඔබලා දෙන්න මේ හිමාල අඩවිය පැත්තේ ඒ දුර පැයට පළාතකට ගිහිල්ලා කාලය ගත කරන්න. මම යම් කිසි දවසක මේ ගියාට පස්සේ ඔබලා ඇවිත් නැවත රජකම ගන්න කියලා මේ කුමාරවරුන් දෙන්නට මතක් කරනවා." ඉතින් කුමාරවරු දෙන්නත් බොහොම නිහතමානී බොහොම හිත්මිච්ච කුමාරවරු දෙන්නේ. "එහෙමයි කිය රජතුමනි" කියලා වචනයක් සිටින්න කියා හිමාල වනාන්තරයට පිරත් වෙලා යනවා. නමුත් මේ එළිය ක්‍රීඩා කර කර ඉන්න මේ සූර්ය කුමාරයා මේ කුමාරවරු දෙන්නා යනවා දැකලා කොච්චර එන්න එපා කියලා නැවත්වත් අහන්න නැතුව මේ සූර්ය කුමාරයාත් මේ කුමාරවරු දෙන්නා එක්කම පිට වෙලා යනවා. ඉතින් හිමාල වනාන්තරයට ගිහිල්ලා මේ කුමාරවරු තුන්දෙනා කාලය ගත කරන අදිස්ථානයෙන් තමයි දැන්නේ යන්නේ. ඉතින් මෙහෙම දේවාගෙන හිමාල වනාන්තරයට ගිහිල්ලා දැන් මේ තුන් දෙනාට හරම විපාසයි. මේ මහින්සාර්ථ කුමාරයා තමන්ගේ දෙවෙනි ඒ කුමාරයා සහ ඒ බාල කුමාරයා ඉන්න මේ දෙන්නගෙන් බාල කුමාරයාට කියනවා, "සූර්ය කුමාරයෙන් අපට වතුර විපාසයි. අර ඈතින් තේන්නේ පොකුණ, ඒ පොකුණට ගිහිල්ලා වතුර ටිකක් අරන් එන්න පුළුවන්ද කියලා." ඒ වෙලාවේ අර සූර්ය කුමාරයා හොඳයි කියලා වතුර ටිකක් අරන් එන්න අර පොකුණට යනවා. මේ හිමාල වනාන්තරය අන්තරයේ තියෙන මේ පොකුණ සාමාන්‍ය පොකුණක් නෙමෙයි. දේශවුණු රජතුමාගෙන් වරම් ගත්ත යක්ෂයෙක් ඉන්නවා මේ පොකුණේ. මේ වරමට අනුව යම් කිසි කෙනෙක් මේ විලට බහිනවා නම් ඔහු අල්ලම් කන්න පුළුවන් දේව ධර්මයේ දන්නේ නැත්තම්. ඉතින් මේ රාක්ෂයා මේ දිය රකුසා විලට යම් කෙනෙක් දැස්සට පස්සේ අහනවා, "දේව ධර්මයේ දන්නවද?" ඉතින් යම් කිසි කෙනෙක් දේව ධර්මයේ දන්නේ නැත්තම් අල්ලන් කනවා. ඉතින් අර මහින්සාස කුමාරයාගේ ඉල්ලීමෙන් අර සූර්ය කුමාරයා මේ විලට බහිනවා. බැහැලා
ඉතින් වතුර අරගෙන එන්න හදනකොට මේ රාක්ෂය අල්ලගන්නවා. අල්ලගෙන අහනවා මට වරයක් තියෙනවා මෙහෙම මේකට බහින අය කන්න මේ දේව ධර්මයේ දන්නේ නැත්නම් මං අහනවා ඔබෙන් දේව ධර්මයේ කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ සූර්ය කුමාරයා කියනවා මේ දේව ධර්මයේ කියන්නේ ඉරකය හඳටයිනේ කියලා. ඊට පස්සේ මේ රාක්ෂයා කියනවා ඔබ දන්න දේව ධර්මයක් නැහැ කියලා. මේ කුමාරයා එලේ හංගනවා. ටික වෙලාවකට පස්සේ මේ මහේසාස කුමාරයා තමන්ගේ දෙවෙනි මේ මරණවන්ව චන්ද කුමාරයාට කියනවා පොඩ්ඩක් ගිහින් බලන්න මල්ලිත් නැහැ. මොකද්ද කියලා ඔබ ගිහිල්ලා මේ මල්ලි නැත්තේ මොකද වතුර නැත්තේ මොකද කියලා බලලා වතුර ටිකක් අරන් එන්න කියලා ඒ චන්ද්‍ර කුමාරයා පිටත් කරනවා. කින්වත් මේ චන්ද්‍ර කුමාරයා කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව අර විලට බහිනවා. ඒ වෙලාවේ අර රාක්ෂයා ඇවිල්ලා අර පෙර පරිදිම මේ චන්ද්‍ර කුමාරයා අල්ලගන්නවා. අල්ලගෙන හනවා දන්නවද දේව ධර්ම. ඉතින් මේ කුමාරයා කියනවා මේ දේව ධර්මයේ කියලා කියන්නේ මේ සතර දිශාවටම. ඉතින් ඒ වෙලාවේ රාක්ෂයා කියනවා ඔබ දන්න දේව ධර්මයක් නැහැ කියලා. ඒ චන්ද්‍ර කුමාරයා මේ විලේ තමන්ගේ තියෙන ගුහාවේ හංගනවා. ඉතින් මේ කුමාරවරු දෙන්නම නැති නිසා අනුතරක ශ්‍රේයාවත් පැටහිච්ච අපේ මහින්සාස ඒ බෝධිසත්ව කුමාරයා විල ළඟට ගිහිල්ලා බොහොම හොඳට පරීක්ෂා කරලා බලනවා. තේරෙනවා මේ විලට දහපු කුමාරයන්ගේ පියවර සතහන් තියෙනවා. හැබැයි ගොඩ ආපු පියවර සතහන් නැහැ. තේරුම් ගන්නවා අනිවාර්යයෙන්ම මේකේ දිය රටුසෙක් ඉන්නවා. දැන් මොකද කරන්නේ කියලා කඩුවත් අතර අරගෙන බලාගෙන ඉන්නකොට මේ දිය රටුසා මේ වතුරට බහින්නේ නැති නිසා මේ කුමාරයා දර කපන කෙනෙක්ගේ වේශය අරගෙන වතෙන් ඇවිත් අහනවා මොකද මේ විල ළඟට වෙලා බලාගෙන ඉන්නේ? මේ විලට බැහැලා මේ විලේ තියෙන ඒ නෙළුම් වලින්ම කාලා වතුර නාලා ඒ නෙළුම් වල තලඳගෙන සතුට වෙන්නේ නැතුව මොකද මේ විදිහට මේ විල ළඟට වෙලා බලන්නේ කියලා. ඒ වෙලාවේ අපේ බෝධිසත්වයන් වහන්සේ අඳුන ගන්නවා මේ ඉන්නේ දිය රකුසා. කෙලින්ම ඔහුගෙන් ප්‍රශ්න කරනවා ඔබ නේද මගේ මල්ලිලා දෙන්න අල්ලගත්තේ කියලා. ඉතින් දියරගාත කරනවා ඕ මම තමයි මම මේ විලට අදිග්‍රහිත ඉන්න දියරකුසා. ඉතින් යම් කිසි කෙනෙක් දේව ධර්මය දන්නේ නැත්නම් ඔවුන් අල්ලන් කන්න මට විශේෂම රජතුමාගෙන් වරයක් තියෙනවා. ඒක නිසා මම මේ දෙන්නම අල්ලගත්තා. ඒ වෙලාවේ අපි මහින්සාරස කුමාරයා අහන ඔබට දැනගන්න ඕන දේව ධර්මය. ඔව් මට දේව ධර්මය තමයි දැනගන්න ඕන. හොඳයි මම ප්‍රකාශ කරන්නම්. කීප වෙලා අරය රැක්ෂයක් කියලා හොඳයි හොඳ ප්‍රකාශ කරන්න කියලා. ඒත් මේ මහින්සාරස කුමාරයා කියනවා මට ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් බලන්න මගේ ඇඟේ හැටි මම අපිරිසුදු මේ ඇඳුමක් පිටට වෙලා තියෙන්නේ. ඉතින් මම කොහොමද මේ වගේ ස්වභාවයෙන් ඉඳගෙන මේ වගේ උතුම් ධර්මයන් දේශනා කරන්න කියලා ධර්ම දරුත්වයෙන් ප්‍රකාශ කරාට පස්සේ මේ රාක්ෂයා බොහොම ලස්සන මණ්ඩපයක් ඉදි කරලා ඒ මොහොතේම මවලා ඒ මණ්ඩපේ අපේ මේ මහේසාස කුමාරයා නාවලා හොඳට දී ආවරණ වගේ බොහොම ලස්සනට ආවරණ ඇඳුම් සැලඳුම් වලින් සරසවලා සුවඳ ගල්වලා උතුම් ධර්මාසනයක වඩා ඉඳවලා වැඳගෙන ඉන්නෝ මේ දේව ධර්මය අහන්න. ඒ වෙලාවේ අපි මේ මහින්සාස කුමාරයා මේ රාක්ෂයාට දේව ධර්මය ප්‍රකාශ කරනවා. රාක්ෂය මේ දේව ධර්මය කියලා කියන්නේ පවට ඇති ලැජ්ජාව සහ බිය. මේ බිය කියන එක ඇති වෙන්නේ බාහිරින්. ලැජ්ජාව කියන එක තියෙන්නේ ඇතුළතින්. ඇතුළත තමයි ලැජ්ජාව බලපාන්නේ. බාහිරයට තමයි මේ බිය සම්බන්ධ. අපට බිය කියන එක හරියට රත් පිසිගෙන ගොලියක් වගේ. අපට ලැජ්ජාව කියන එක හරියට සීතල වෙච්ච නමුත් අසුචිතවරිච්ච යකඩ ගොලියක් වගේ. නුවණැති කෙනෙක් සීතල වෙච්ච මේ අසුචිතවරිච්ච යකඩ ගොලිය අල්ලන්නේ නැහැ. මොකද මේ අසූචි තවරේ කියන ඒ අකමැත්තට. ඒ වගේම මේ රත්විච්චය අකඩ ගොඩිය අල්ලන්නේ නැහැ අත කිස්සේ කියන බයට. ඉතින් අර රත්විච්චය අකඩ ගොලිය වගේ තමයි මේ පයටුස් පවට තියෙන බය. මොකද මේ පව් කරලා අපායන් වෙනවා ආදී කියන බය. ඒ වගේම අර අසූචි තවරෙච්චික අල්ලන්නේ නැත්ේ අසූචි ගෑවේ කියලා. ඒක ලැජ්ජාව. ඉතින් යම් කිසි කෙනෙක් මේ පවත බිය ඇති වෙන්නේ ඇති කරගත යුත්තේ මේ ලෝකයාට
බයි මෙහෙම නැත්තම් මේ ලෝකය ගැන හිතලා ඒකට කියනවා ලෝකාධිපතිය කියලා. පවතලඥාව අත්තාධිපතිය. ඒ කියන්නේ තමන් ගැන හිතලා ඒ කියන්නේ කෙනෙක්ට පුළුවන් තමන්ගේ උගත්කම, තමන්ගේ ජාතිය, තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ වයස මෙන්න මේ කරුණු හතර ගැන හිතලා පවත ලැජ්ජා වෙන්න. මං වගේ උගත් කෙනෙක්ට, මං වගේ මේ වයසට ගියපු කෙනෙක්ට, මං වගේ දක්ෂ කෙනෙක්ට, මං වගේ ගොඩාක් මේ දැනුමක් තියෙනවා කියලා ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්ට, සිල්වත් කෙනෙක්ට, දුතාංග දරණ කෙනෙක්ට, මේවා ගැලපෙන්නේ නෑ නේද කියලා තමන් ගැන ඒ බාහිරින් එයි කියන ඒ බයට ඇති අභ්‍යන්තරේ හටගන්නා ලැජ්ජාව. එතකොට පවත දිහ කියලා කියනවා. පවත දිහ කියලා කියන්නේ දැන් මෙහෙම කරොත් එහෙම මොනවද තමන් මේ විදිහට පවකම් කරොත් එහෙම ලෝකයට හැංගිලා ඒ පවතික කරන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් මේ ලෝකේ ඉන්නවා බොහෝම ඉර්ධි සම්පන්න දෙවරු, අනුන්ගේ සිත් කියවන්න පුළුවන් ඍෂිවරු, ශ්‍රමණයන් වහන්සේලා. ඉතින් මම මේ විදිහට පවකම් කර ඒ උතුමන් වහන්සේලා තමන්ගේ සිත් වලින් දැනගන්නවා මම මේ විදිහේ පවකම් කරනවා කියලා. ඉතින් මේ සිත් බලන්න පුළුවන් අමනුෂ්‍යයන් උතුමන් එහෙම දැනගෙන මං ගැන කතා වෙනවා නේද මේ පුජ්‍යලය මෙන්න මේ විදිහේ ලෝකෙට තේන්න හොඳට හිටියට ඇතුළතින් මෙන්න මේ වගේ පව් සිටින හිතනවා පව් වැඩ කරනවා එහෙම නැත්නම් රහසේ හැංගිලා පව් වැඩ කරනවා කියලා තමන්ට ලෝකෙන් එල්ල වෙන ඒ බාහිර ඒ චෝදනාගෙන බයක් ඇති වෙනවා පින්වත්නි අපට පුළුවන් මේ ලෝකෙට තේන්න හොඳ කෙනෙක් හැටියට නමුත් අපේ අභ්‍යන්තරේ මොන තරම්නම් අකුසල් හට ගන්නවද අපි ළඟ රහසින් කියන පව් වැඩ කොයි තරම්නම් තියනවද හිතලා බලන්න ඕනේ. ඉතින් එහෙම හිතලා බලනකොට අපි තේරුම් ගන්න ඕනේ ඒ පව් වැඩ අපි හිතින් හිතනකොට සාමාන්‍ය ලෝකයාට ප්‍රකට නොවුනට මේ ලෝකේ අනන්‍ය සිත් බලන්න පුළුවන් උතුමන්ට ඒක ප්‍රකට වෙනවා. යම් කිසි වෙලාවක ප්‍රකාශ වෙන්නත් පුළුවන්. යම් කිසි කුසලයක් නිසා අපි දිව්‍ය ලෝකයේ ගියොත් ඒ පවකම් කරන අතරින් ඒ දෙවරු උනත් ඒ දිව්‍ය ලෝකයේදී අපේ පවකම් ගැන කතා වෙන්න පුළුවන්. අපි ඒව දැම්ම ඒ විදියට හිතලා නැවතුව දිව්‍ය ලෝකයේදී උනත් කතා වෙනවා මේ පුජ්‍යලයා පවකම් කරාට පස්සේව අතහැරියන්නේ කියලා. ඉතින් මේ පව කරන්න අපි දිය දෙන්න ඕනේ මොකද මේ සිත් බලන්න පුළුවන් නැයි දැනගන්න ඕන. සමහරක් වෙලාවට අපි හිතපු නැති වෙලාවල අපේ කරපුවේ හොරට කරපු පවකම් එළි වෙනවා. එතකොට මහා අවමානයක්. ඒක ලෝකයා ගැන හිතලා ඇති වෙන නිසා ඒකට ලෝකාධිපතිය. ඒකයි පව බාහිරින් කියන්නේ. අත්තාධිපතිය ලැජ්ජාව කියන එක ඇතුළතින් එන්නේ. අර කලින් මතක් කරා වගේ මම වගේ මේ උතුම් ජාතියක ඉන්න කෙනෙක්ට එහෙම නැත්නම් තරිද්දෙක් නම් මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ඒ ශාวก කිස් අතර ඉන්න කෙනෙක් වශයෙන් මම මේ වගේ දේවල් කරන්න ගැලපෙනවද? එහෙම නැත්නම් උතුම් ජාතියක ඉපදෙච්ච කෙනෙක් මම වගේ මේ උතුම් ජාතිය කෙනෙක්ට මේ වගේ පහත්කද ගැලපෙනවද? මං කොයිතරම් උගත් කෙනෙක්ද දැනුම් තේරුම් තියෙන කෙනෙක්ද එහෙම කෙනෙක් වශයෙන් ඉඳගෙන මං වගේ කෙනෙක් මේ වගේ අකුසල් දේවල් කරන්න හොඳද මේ විදිහට තමන් ගැන හිතලා ඇති කරගන්න ඒ අත්තාධිපතිය කියන ඒ පවත අකුසලයක තියෙන ලැජ්ජාව තමයි හිරි කියන්නේ. ලෝකය ගැන හිතලා ඒ පව ගැන ඇති කරගන්න බය තමයි තත්ත කියලා කියන්නේ. හිරියොතක් මේ දෙක තමයි ලෝකපාලක ධර්ම. මේ ලෝකය පවතින්නේ මේ පවට තියෙන ලැජ්ජාව ගිය නිසා. අපි පවට ලැජ්ජාවක් ගියක් නැතුව කාලය ගත කරොත් අපේ පසුපසෙන් එන අය ආදර්ශයට ගන්නවා.
මේ විදිහට ලෝකේ හැමෝම පවට ලැජ්ජා ඔබිය නැතුව කාලය ගත කරොත් මේ ලෝකයේ තියෙන ඒ යහපත් පැවැත්ම සියල්ලම නැති වෙලා යනවා මේ විදිහට අපේ බෝධිසත්වයන් වහන්සේ මේ රාක්ෂයාට ධර්ම දේශනා කරන බොහෝම දීගට බොහෝම විස්තරයක ගොඩාක් ධර්ම දේශනා කරාම මේ රාක්ෂයා ගොඩාක් පැහැදෙනවා පැහැදිලා අපේ බෝධිසත්වයන් වහන්සේට ප්‍රකාශ කරනවා महिंसा कुमारयानी තමන් රජ බවට පත් වෙලා ඉතාම සිත්කලු භූමි ප්‍රදේශයක මේ රාක්ෂයාට විමානිකුත් හදලා හැමදේටම පළමුවෙන්ම රාක්ෂයාට පුද පූජා කරලා ඒ ආහාර ගැනීම ආදී කටයුතු කරන්න කියලා නියම කරනවා මොකද ඒ කැලේදී බෝධිසත්වයන් වහන්සේ මහින්සාස කුමාරයා අර රාක්ෂයාට දේව ධර්මයේ දේශනා කරලා අවසානයේදී රාක්ෂයාට මෙහෙම ප්‍රකාශ කරනවා රාක්ෂය ඔබ දැන් ওই විදිහට මිනිසුන්ගේ මස් කමින් කාලය ගත කරනවා රාක්ෂය කියලා. ওই විදිහේ කාලයක් ගත කරන ඔබේ පෙර අකුසල් බලපෑවා. දැනත් ඔබ ওই විදිහේ අකුසල් කරලා නිරයට වැටලා මහා කාලයක් දුක් විඳින්න වෙනවා නේද? ඔව් අතහැරලා මේ හොඳට පන්සිල් රැකගෙන කාලය ගත කරන්න කියලා ඒ රාක්ෂයාට ධර්ම දේශනා කරලා ඒ රාක්ෂයාව දමනය කරලා තිබුණේ. ඉතින් ඒ දමනයේදී රාක්ෂයාට තමයි අර විදිහට දේවාලයක් හදලා පුද පූජා ලැබෙන සලස්වලා. ඉතින් ඒ රාක්ෂයාට ඒ විදිහට පුද පූජා ලැබෙන සලස්වලා අර කලින් දැන්නු විදිහටම ඒ තමන්ගේ මරණ දෙන්නාට ඒ පදවි තානාන්තර දීලා තමුන් සරදී බවට පත් වෙලා ඉතින් බොහෝම දහන්කට පාලනය කරමින් මිනිස්සුන්ගේ හෙද්දන ආගම මේ සතර සංග්‍රහවස්යෙන් රාජ්‍ය කරලා තමන් අරන් ආවා වූ ආයුෂ ගෙවියාම නිසා මරණයට පත් වෙලා ඒ තමන්ගේ කම්මෝ පරිද්දෙන් ආයුතු උත්පත්ති වලට යනවා. ඉතින් මේක තමයි පින්වත්නි දේව ධර්ම ජාතකයේ හැටියට විස්තර වෙන්නේ මේ දැක්කුනේ දේව ධර්ම ජාතකයේ විස්තර වෙච්ච කරුණු. ඉතින් අපි දැන් දැනගත්තා මේ පවට ලැජ්ජා ඇතිව දිය ඇතිව වාසය කිරීමේ වටිනාකම් සහ ඒ වාසය කරු පුතුමන්ගේ කරුතුළු. සිංහසන ගින්නේ ධර්ම දේශනාව අවසානයේ කිරිසමද සිවුර ගලවලා දාපු ඒ එසේ කිරීමට තරම් ඒ වෙලාවේ කෝපයට පත්වෙච්ච භික්ෂුව බලන්න සිංහසන මහා ආශ්‍රයයි බුදුගුණේ තියෙන ඒ බුදුමලේ තියෙන මහා ආශ්‍රය බලන්න ඒ ස්වාමීන් වහන්සේ ඒ ආසනයේම මේ දේශනාව අවසානයේ දහසක් නයින් ප්‍රතිමන්විත අති උත්තම සෝවාන් ඵලයට පත් වෙනවා. ඉතින් සාදු සාදු කියලා අපි සතුටු වෙමු. ඒ දිනත් අපට මේ සතර ගමනේ බොහෝම කුසල් ලැබෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා. බෝධිසත්වයන් වහන්සේ මෙහි පූර්වාපර සංදි කලපලා දේශනා කරන අවසානයේදී කොහොමද ඒ කාලේ මේ රාක්ෂයා වෙලා හිටියේ නැත්තම් උපත ලැබලා හිටියේ මේ දැන් බොහෝ බඩු භාණ්ඩ පාවිච්චි කරන භික්ෂුව. ඒ කාලේ සූර්ය කුමාරයා වෙලා ඉපදුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ. චන්ද්‍ර කුමාරයා වෙලා ඉපදුනේ සරියුත් මහ රහතන් වහන්සේ. ඒ සමයේ මහින්සාස කුමාරයා වෙලා ඉපදුනේ මේ බුදු මම්ම තමයි කියලා භාණ්ඩවත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා.